දැන් හෙට පාර්ලිමේන්තුවට අපි යනවා. අපේ අගමැති ධූරේ වැඩ කරන අපේ අගමැතිතුමා අගමැති අසුන අරගෙන හෙට නැගීටලා ප්‍රකාශයක් කරනවා මේ යෝජනාව ගැන. අපේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවයි. ඒ නිසා මම දිගට කරුණු දක්වන්න යන්නේ මෙතනින් අපේ අනිත් සහෝදර ඇමතිවරුන්ට අපි ඉඩක් ලබා දීම සඳහා අපි ආණ්ඩු කරනවා. ඒගොල්ලන්ට පුළුවන් රණ්ඩු කර කර ඉන්න. ඒක තමයි දැන් වෙමින් තිබෙන්නේ. අපි ආණ්ඩු කරනවා, ඒගොල්ලෝ රණ්ඩු කර කර ඉන්නවා. මේ ඒගොල්ලන්ටයි මේ ආණ්ඩු අයිති කියලා. ඒක ගැන අපි කිසි විරෝධයක් නැහැ. තමන්ට ආණ්ඩු අයිති, තමන්ට අගමැතිකම අයිති කී කී ඉන්න පුළුවන්. එමය හුඟක් ඉන්නවා මේ අඟුඩත් ඉන්නවා. අඟුඩත් ඉන්නවා හුඟක් මේ තමන් අගමැතිකම් දරනවා, ඇමතිකම් දරනවා කියලා හිතාගෙන ඉන්න අය. දැන් ඒ මානසික තත්ත්වයට සමානයි මේ තත්ත්වය. ඒ කියන්නේ ඇත්ත බලයක්, විධායක බලයක්, රාජ්‍යයේ අවනතභාවයක් මේ කිසිවක් නැති මිනිස්සු ටිකක් තමන්ගේ පරණ තිබුණු ඇමතිකම්වල හිමිකම් කියාගෙන තමන්ගේ ඇමතිකම්වල තමන් ඉන්නා බව දනුත් කියමින් රට රවටමින් ඉන්නවා. අද රටේ මිනිස්සු නොමගවන්න ආදන්නේ. මේ ඇමතිකම් ඒගොල්ලන්ට අයිති, අගමැතිකම ඒගොල්ලන්ට අයිති. ඒවා වෙනසක් වෙලා නැහැ. අද පාර්ලිමේන්තුවෙන් ඒවා නැවත යථා තත්ත්වයට පත් කළා. මේක තමයි ඒගොල්ල දෙන්නා දෙන පරිවිඩය රටට. නමුත් මේ රටේ ජනමතය අවුල් කරන්න, මිනිස්සු අධෛර්යමත් කරන්න, මිනිස්සුගේ බලාපොරොත්තු විනාශ කරන්න, ඒගොල්ලන්ගේ කණ්ඩායම් වලට අලුත් ගැම්මක් ගන්න තමයි මේ හදන්නේ. නමුත් හෙට උදේ වෙනකොට ඒ බොරුව අවසන් වෙනවා. ඒ නිසා මේක රෑ දැකපු හීනයක් වගේ අවසන් වෙනවා. මේ යෝජනාව පිළිබඳව මේ රටේ අද පතුරුවා තිබෙන මතය